කොන්නිචිවා ඉතින් අදත් වීඩියෝ එකක් කරන් ආව කාලෙකට පස්සේ ඉතින් පහුගිය කාලේ ගොඩක් කාර්යබහුල වුණ නිසා ටිකක් කල් ගියා අලුත් වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් අදත් ඔයාලව ජපාන් රැකියා සහ ජපාන් භාෂා පාඨමාලාවක් ගැන දැනුවත් කරන්න තමයි ආවේ. ඉතින් මේ පාඨමාලාවත් සම්පූර්ණයෙන්ම නොමිලේ කරන පාඨමාලාවක්. ඉතින් ඔයාටත් මේකෙන් ලොකු අවස්ථාවක් හම්බෙයි ජපානට යන්න. එහෙමනම් අපේ වීඩියෝ එකට යන්න. ඉතින් අද දැනුවත් කරන්න යන්නේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙන් ආරම්භ කරන ජපන් භාෂා පාඨමාලාවක්. ඉතින් මේකට ඔයාට NVQ සුදුසුකම් ඕනේ. ඉතින් NVQ සහතිකයක් ඔයාට දැනටමත් තියෙනවා මම මේ කියන අංශවල ඔයාට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේකට සුදුසුකම් අවශ්‍යයි. අපි බලමු ඒ මොනවද කියලා. හරි. ඉතින් මේ ජපානයේ රැකියාවක් ලබා ගන්න ඔයාට සුදුසුකම් අවශ්‍ය වෙනවා. ඉතින් අපි බලමු ඒකට ඔයාලට අවශ්‍ය වෙන NVQ සහතික සහ NVQ වල අංශ මොනවද කියලා. ඉතින් මුලින්ම ඔයාට මේ පල්ලෙහා තියෙන NVQ සහතිකයක් දැනටමත් ඔයාගේ අතේ තියෙනවා නම් ඔයාගේ ගමන ඉක්මන් වෙනවා. ඉතින් මෙතන තියෙනවා විදුලි කාර්මික ශිල්පී, ඊට පස්සේ දැව තාක්ෂණ ශිල්පී, ශීතකරණ හා වායු සමීකරණ ශිල්පී, ඊළඟට පැස්සුම් ශිල්පී, ඉදිකිරීම් තාක්ෂණ ශිල්පී, සූපවැදි ශිල්පී, භෝජනාගාර සේවක ශිල්පී සහ ජලනල කාර්මික ශිල්පී. ඉතින් මේ සුදුසුකම් මේ සහතික පත්‍ර වලට තියෙනවා නම් ඔයාලට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මේකේ මේ ජපානයේ රැකියා අවස්ථා සඳහා තවත් විශේෂ සුදුසුකම් අවශ්‍ය වෙනවා. ඉතින් අපි දන්න ඔය ගැන අපි බලමු මොනවද කියලා. මේ රැකියා වලට ලියාපදිංචි වෙන්න ඔයාලට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියෙන්න ඕනේ. ඉතින් ලෙඩ තියෙන කෙනෙක් නම් ටිකක් අමාරුයි. හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ ශරීරයේ පච්ච ටැටුස් තියෙන්න බෑ. ඉතින් ඒක දැඩිව බලනවා. මොකද මේක රජයෙන් යවන අවස්ථාවක් නිසා. ඉතින් ඒ වගේම තමයි අධිකරණයේ චෝදනා ලැබ හෝ දැනට අධිකරණයේ පැවැත්වෙන නඩු පටයුත්තකට සම්බන්ධ නොවූ අයකු වීම සහතික කරන්න ඕනේ. කියන්නේ පොලිස් රිපෝට් එකක් සහ අධිකරණයේ මේ වෙනකන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ, නඩු ඒ වගේ මුකුත් නැහැ කියලා ක්ලියර් කරන්න ඕනේ. පැහැදිලිව එයාලට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. ඒ වගේම ඉතින් මේ ජපන් භාෂා පාඨමාලාව සම්පූර්ණයෙන් නොමිලේ තමයි පවත්වන්නේ. ඉතින් මේක ගැන උනන්දුවක් දක්වනවා නම් අපේ වීඩියෝ එකේ පල්ලෙහා අපේ ඔයගොල්ලන්ට Google Form එකක් දාන්නම්. ඒකට ගිහිල්ලා ඔයාට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එයාලගේ දුරකථන අංකයත් අපි පල්ලෙහා දාන්නම් description එකේ comment section එකේ. එතකොට ඔයාලට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ජපාන් රැකියා කියලා කිව්වහම ගොඩක් අය අහනවා මේ ඇත්තටම රජයෙන් ජපානය යවනවද කියලා. ඉතින් මේකට තාම රජයෙන් වැඩපිළිවෙළ සකස් කරගෙන යනවා. ඒ වගේම විශේෂ වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒවා මේ වෙනකොට ක්‍රියාත්මක වෙන නිසා ඉස්සරහට ඔයගොල්ලන්ට රජයෙන් ජපාන් යන්න හැකියාව ලැබේ. ඉතින් මේ පාඨමාලාව වලට සම්බන්ධ වෙලා තමන්ගේ සුදුසුකම් හදාගන්න. NVQ වගේ සුදුසුකම් නැති අය දැනටමත් එයාලා ගිහිල්ලා තමන්ගේ සුදුසුකම් හදාගන්න. ජපන් භාෂාව පැත්තෙන් ගත්තොත් මේ වගේ නොමිලේ තියෙන පාඨමාලාවල් වලටත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් රජය මගින් යවන ඒවට. ඒ වගේම පෞද්ගලිකව ඉගෙන ගන්න පුළුවන්. ඒ ඉගෙනගෙන මේ වගේ වීසා වලට අවශ්‍ය JLPT N4 හෝ JFT exam, ඒ වගේම ඒ exams හරියට කරගෙන ඔයාලගේ භාෂා පැත්තත් හදාගන්න. ඉතින් එහෙම කරලා ඔයාලට අනිවාර්යෙන් යන්න පුළුවන් වෙයි. ඉතින් මෙතනදී මේ NVQ එකෙන්ම ඔයාගේ භාෂා පාඨමාලාවක් තියලා භාෂාව හදන නිසා ඔයාලට මෙතනින්ම ඉගෙනගෙන යන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් ඔයාලා හැමෝටම ජය වේවා. මේක උත්සාහ කරලා බලන්න. එහෙමනම් අපේ channel එක හොඳයි නම් subscribe කරන්න, ඒ වගේම යාළුවන්ට share කරන්න මේ video එක වැදගත් කියලා හිතනවා නම්. එහෙනම් අදත් ජීලෙන්න හැමෝටම ස්තුතියි. සායනාරා.